වැහිදෙයියොත් බලපු සුපිරි මැච් එක. රමේෂ්ගේ රහස හැමදේම හොඳට කරපු අපේ කොල්ලෝ ටික. කතා කරමු. කෙලිබි මේ කෙලිවිත් විදුවතුලින්. අයිබෝන් ක්‍රිකට් වලට ආදරය කරන හැමෝටම සෝබස් තිසේරා කුසලානේ පළවෙනි තරගයේ වගේම ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙච්ච පළමු තරගය ශ්‍රී ලංකාව විස්මිත ආකාරයෙන් ජයග්‍රහණය කළේ වර්ෂාවත් සම්පූර්ණයෙන් පරාජයට පත් කරමින් 2019 වසරේදීත් අපි ලෝක කුසලාන ටෙස්ට් තරගාවලියේ පළවෙනි තරගයේ නවසීලන්තයේ පරාජය කරමින් ගාලු පිටියේදී ජයග්‍රහණය කරන්න සමත් වුණා. හැබැයි ඒ තරගයට වඩා මේ තරගයේ වෙනසක් තියෙනවා. මේ තරගයේදී දින පහ පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් ඉදිරියෙන් ඉන්න සමත් වුණා. හැම පැත්තෙන්ම ඔවුන් දක්ෂතා දක්වන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණා. ඒ වගේම පෙරදැක්මේදී අපි කියපු කරුණු හරියට හරි ගියොත් විදු ඒ ගැන සතුටටපත් වෙනවා. හැබැයි මේ තරගයේදී කාලගුණය ගැන කියපු දේවල් වැරදිච්ච එක ඇතුලේ තමයි ලොකුම සතුට තියෙන්නේ. මොකද ඒ නිසා තමයි අපි මේ තරගයේ ජයග්‍රහණය කළේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ සුවිශේෂී දක්ෂතාවලට අමතරව මේ තරගයේ සුවිශේෂීම කාරණේ තමයි කාලගුණයේ හැසිරීම. කාලගුණයේ ඉතාමත්ම අනපේක්ෂිත ආකාරයට පුදුම සහගත ආකාරයට තමයි හැසිරුනේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් කඩුල්ල ලබාගෙන විනාඩි 10ක් ගත වෙනකොට ඉතාමත්ම තද වර්ෂාවක් ගාලු ක්‍රීඩාංගණයට ඇදහැළුණා. බටරින්දී කොදෙවන් තවත් පන්දුවාර 3ක් හෝ 4ක් අල්ලගෙන ඉන්න සමත් වුණා නම් මේ තරගයේ නිසක වශයෙන්ම ජයපරාජයෙන් තොරව අවසන් කරගැනීමේ හැකියාව ඔවුන්ට තිබුණා. 2014 වසරේදී අපිට මතකයි ගාලු ක්‍රීඩාංගණයේදී මහල ජයවර්ධන ක්‍රීඩා කරපු අවසන් ටෙස්ට් තරගයේදී ගාල්ලේ ක්‍රීඩා කරපු අවසන් ටෙස්ට් තරගයේදී මුහුද පැත්තෙන් මුහුද දෙසින් වැහි පොද වැටිගෙන එනකොට ඇන්ජලෝ මැතිව්ස් 6 පහරක් එල්ල කරලා ජයග්‍රහණය සටහන් කරගන්න සමත් වුණා මේ තරගයේදී. ඉතින් ඒහා සමානම තරගයක් තමයි අපිට මෙහිදීත් දැකගන්න හැකියාවක් ලැබුණේ. විදු කෙටි දැක්ම වීඩියෝ එක තුළ සඳහන් කළා පස්වෙනි දිනය තුළ වැසියා වර්ණවත් ඉවත් කරන්න අවස්ථාවක් ලැබෙයිද කියන එක සැකසහිතයි කියලා. ඉතින් විදුගේ මේ කියන කාලගුණ දත්ත වාර්තා පිළිබඳව බොහෝ දෙනෙක් ප්‍රශ්න කරන නිසා ඒකනත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න විදු කල්පනා කළා. මේ තරගයේ ගැන නම් කියන්න තියෙන්නේ මේක ආශ්චර්යවත් සිදුවීමක් කියන කාරණේ. මොකද විස්තර විචාරයේදී රොෂන් අබේසිංහ මහතා ඇතුළු විස්තර විචාරකයනුත් සඳහන් කළේ අවසන් දිනයේ නියමිත වෙලාවට තරගය ආරම්භ කරන්න ලැබීමම ආශ්චර්යයක් කියලා. මොකද කලින් දවසේ රාත්‍රියේදී සෑහෙන සැලකිය යුතු වර්ෂාවක් ඇදහැළුණා ගාල්ල ක්‍රීඩා පිටියට. ඉතින් ක්‍රීඩාංගණයේ සේවකයන්ගේ තෙමිච්ච කැපවීම ඔවුන් යොහුසුලුව අවශ්‍ය කටයුතු කිරීම නිසා තමයි තරගයේ නියමිත වෙලාවට පටන් ගන්න ලැබුණේ. ඉතින් මේ ජයග්‍රහණයේ ගෞරවයෙන් කොටසක් ඔවුන්ටත් නිසක වශයෙන්ම හිමිවිය යුතුයි. ඔවුන් ඒ මහන්සි වෙලා ඔවුන්ගේ කාර්යය නිවැරදිව කිරීම ගැන ඔවුන්ට අපේ ස්තුතිය පුද කළ යුතුයි. කාලගුණය පිළිබඳව විශ්ලේෂණය කරද්දී විදු අන්තර්ජාතික වෙබ් අඩවි කිහිපයක් පරිශීලනය කරනවා. මේ වෙබ් අඩවි සියල්ලේ දත්ත එකතු කරලා ඒ දත්තවල විශ්ලේෂණයක් විදිහට තමයි විදු පෙරදැක්ම වීඩියෝ එකේදී කාලගුණය සම්බන්ධයෙන් යම් යම් මතයන් ප්‍රකාශයට පත් කරන්නේ. මොකද මේ වෙබ් අඩවි වල තියෙන අනාවැකි හරියටම ශ්‍රී ලංකාවට එහෙම නැත්නම් වෙනත් ලෝකයේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගන තියෙන කලාපවලට හරියටම ගැලපෙන්නේ නැහැ. ඒක ගැලපෙන ආකාරයට වෙනස් කරගන්න අපි දැනගත යුතුයි. වසර 3ක් තිස්සේ විදු මේ වෙබ් අඩවි නිරීක්ෂණය කරන නිසා විදු දන්නවා සමහර වෙබ් අඩවි වල අපි හවස 3ට වහිනවා කියලා තිබුණොත් ඇත්තටම වහින්නේ හවස 6ට විතර. ඒ වගේම වර්ෂාවක් ඇතිවීමේ සම්භාවිතාවයේ ප්‍රතිශතය 90 වර්ෂාවක් ඇත්තටම වැටෙනවද නැද්ද කියලා අපිට තීරණය කරන්න පුළුවන්. බොහෝ වෙබ් අඩවිවල 70%ක වගේ ප්‍රතිශතයක් තිබුණොත් තමයි වැස්සක් ඇද වැටෙන්න වැඩි ඉඩක් තිබෙන්නේ. ඇතැම් වෙබ් අඩවි තියෙනවා 50%ක් 60%ක් වගේ වර්ෂාව එන්න පුළුවන් කියන ප්‍රතිශතය තිබුණට ඇත්තටම වර්ෂාවක් ඇද වැටෙන්නේ නැහැ. ඉතින් මේක අවසර කිහිපයක් තිස්සේ මේ වෙබ් අඩවි පරිශීලනය කරලා ඒවයි දත්ත වාර්තා ඇත්ත වෙනවද නැද්ද කියලා සලකා බලලා ඒ අනුව කරන විශ්ලේෂණයක් තමයි විදු මෙතනදී ඉදිරිපත් කරන්නේ. කොහොමනත් මේ තරගයේ සැලකුවොත් විදු පරිශීලනය කරන සියලු වෙබ් අඩවි දත්ත වාර්තාවන් වල සටහන් වුණේ 4 සහ 5 දිනය තුළ වර්ෂාව ඇද වැටෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා කියන කාරණේ. ඒ වගේම 5 දිනය තුළ ඉතාමත්ම තද වර්ෂාවක් ඇද වැටෙන්නට ඉඩකඩ තිබෙනවා. බොහෝ දුරට උදේ 11ත් හවස 2ත් අතර කාලය තුළ තමයි මේ වර්ෂාව ඇද වැටෙන්නට ඉඩකඩ තියෙන්නේ. ඊට කලින් යම් යම් සුළු වර්ෂාපතනයන් ඇතිවීමේ ඉඩකඩක් තියෙනවා කියලා තමයි සටහන් වුණේ. ඉතින් අපි දන්නවා පොද වැස්සක් තිබුණත් ක්‍රීඩාංගණයේ වැසි ආවරණ ඉවත් කරන්නේ නැහැ. එක පොදයක් ඇද වැටුණත් වැසි ආවරණ ඉවත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා තමයි විදු සටහන් කළේ වැසි ආවරණවත් ඉවත් කරන්න ලැබෙයිද කියන එක සැකසහිතයි කියලා. ඒ වගේම විදු පෙරදැක්ම වීඩියෝ එකේදී කිව්වා 3 දිනේ හවස් භාගයේදී වහිනවා කියලා. නමුත් 3 දිනේ දිවාහාරය වෙනකල් විදුවත් හිතුවේ නැහැ අත්‍තරම් වැස්සක් ඇද වැටෙයි කියලා. නමුත් ඒ කාලගුණ වාර්තා නිවැරදි බව සටහන් කරමින් 3 දවසේ හවස් භාගයේදී වර්ෂාවක් ඇද වැටුණා. ඉතින්
මේ නිසා බොහෝ දුරට ඉතිරි දින දෙකෙත් කාලගුණ වාර්තා නිවැරදි වෙන්න වැඩි ඉඩකඩක් තියෙනවා කියලා තමයි විදුණම් හිතුවේ. කොහොම වුණත් ඉතාමත්ම ආශ්චර්යවත් විදිහට මේ තරඟයේ සම්පූර්ණ කරන්න සබාදහමේ ආශිර්වාදය ලැබුණා. විශේෂයෙන්ම 4 වෙනි සහ 5 වෙනි දවස්වල එකම හිරුවෙලිය පොදක්වත් අපිට දැක ගන්නට හැකියාවක් ලැබුණේ නැහැ. සම්පූර්ණයෙන් අහස වලාකුළු වලින් වැහිලා තිබුණේ. කොහොම වුණත් තරඟයේ පැවැත්වෙන කාල සීමාවෙදී වර්ෂාවක් ඇද නොවැටීම ඉතාමත්ම විස්මයජනක සිදුවීමක්. අනිත් කාරණේ තමයි සාමාන්‍යයෙන් වැහි වලාකුළු වලින් අහස බර වුණාට පස්සේ බෑඩ් ලයිට් නිසා අයහපත් ආලෝක තත්ත්වය නිසා තරඟය ක්‍රීඩා කරන්නට බාධා මතුවෙනවා. නමුත් ගාලු ක්‍රීඩාංගණයේ තියෙන විශේෂත්වය තමයි මුහුදෙන් ආලෝකය පරාවර්තනය වෙනවා. මුහුදේ තියෙන ජලතලයේ වැදිලා ආලෝකය පරාවර්තනය වෙනවා. ඉතින් මේ නිසා ලේසියකට ආයපත් ආලෝක තත්ත්වයක් ගාලු ක්‍රීඩාංගණයට ඇති වෙන්නේ නැහැ. අහස බලාකුළුවෙන් බර වෙලා තිබුණත් බොහෝ දුරට හවස 5 විතර වෙනකල් කිසිදු බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ සබහාදහමේ සියලු ආශිර්වාදයන් මේ ජයග්‍රහණයට ලැබුණා. හරියටම වැහි දෙයියොත් මැච් එක බලලා මැච් එක ඉවරුණාට පස්සේ Tamanගේ වැඩ ආරම්භ කළා වගේ තමයි මේ මැච් එකේදී සිදු වුණේ. තරඟයේ පළමු දින තුන පිළිබඳවම අපි කෙටි දැක්ම වීඩියෝ මාලාව තුළින් කතා කළා. සිවුණ දිනේ පිළිබඳව කතා කරද්දී සිවුණ දිනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණය ඉතාමත්ම විශිෂ්ට ප්‍රතිකරණයක් කියලා අපි හඳුන්වන්න ඕනේ. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම දැනගෙන හිටියා ඔවුන්ට තියෙන කාලය ඉතාමත්ම සීමිතයි කියලා. ඒ නිසා අපිට ආරක්ෂා වෙන්න පුළුවන් ලකුණු ප්‍රමාණයක් ඉක්මනින් ලබා ගැනීම තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉලක්කය බවට පත් වුණේ. මෙතනදී දිමුත් සහ ඇන්ජලෝගේ ප්‍රතිකරණය ඉතාමත්ම සුවිශේෂී. ඔවුන් සතුව තියෙන අත්දැකීම්, ඒ වගේම ගාල්ල ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරලා ඔවුන්ට තියෙන අත්දැකීම්, මේ සියල්ලක්ම ප්‍රයෝජනෙට ගනිමින් තමයි දඟපන්දුවට ඉතාමත්ම හිතකර ක්‍රීඩාංගණයක් තුළ ඔවුන්ට රිසිසේ ලකුණු රැස් කළේ. හරියටම එක් දින තරඟයකදී පන්දුවට පහර දෙනවා වගේ තමයි ඔවුන් පන්දුවට පහර දුන්නේ. ලකුණු 133ක සබඳතාවයක් ඔවුන් දෙදෙනා අතර ගොඩනැගුණා. පන්දු 149 තුළදී පළමු ඉනිමේදී ඇන්ජලෝ අඩු ලකුණු සංඛ්‍යාවකට දැවි ගියාට පස්සේ බොහෝ දෙනෙක් ඇන්ජිට දෝෂාරෝපණය කරලා තියෙනවා විදුරට දකින්න ලැබුණා. ඉතින් ඒ සියල්ලටම නිසි පිළිතුර ඇන්ජලෝ දෙවෙනි ඉනිමේදී දුන්නා කියලයි විදුණම් දකින්නේ. ඉතින් මේ තරඟයේදී, ඒ වගේ මේ ටෙස්ට් තරඟයකදී ක්‍රීඩකයෙකුගේ තිබෙන අත්දැකීම් අතිශයින් වැදගත් වෙනවා මේ තරඟයේ ජයග්‍රහණය කරා ගෙන යන්න. දිමුත්ගේ, ඇන්ජිගේ, ඒ වගේම දිනේෂ් අන්දිමාල්ගේ තිබිච්ච අත්දැකීම් ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වුණා. දිම්මගේ අවසන් තරඟ තුනම ගත්තොත් පළමු ඉනිමේ ශතක තුනක් අපිට දැක ගන්න හැකියාවක් තියෙනවා. ඔහුගේ ප්‍රතිකරණය ඇතුලේ තියෙන විශ්වසනීයත්වය තමයි ඉතාමත්ම වැදගත් සාධකයේ බවට පත් වෙන්නේ. මේ ඉනිම දෙකේදීම ඔහු දැවියන්නේ ඉතාමත්ම අවාසනාවන්ත සිදුවීම් වලින්. ඉතින් ඇන්ජි දිමුත් පිළිබඳව සඳහන් කරමින් මාධ්‍ය හමුවේදී සඳහන් කළේ පාසල් කාලයේ ඉඳලම දිමුත් කියන්නේ හොඳ ක්‍රීඩකෙක්. හැබැයි දැන් ඔහු විශිෂ්ට ක්‍රීඩකෙක් බවට පත් වෙලා තියෙනවා කියලා. මේ මාධ්‍ය හමුවේදී විදු ඇන්ජිගෙන් ඇහුවා දඟපන්දු යවන්නට ඉතාමත්ම හිතකර තීරුවක් තුළ කොහොමද මෙච්චර පහසුවෙන් ලකුණු රැස් කළේ කියන කාරණේ. ඉතින් ඇන්ජි එතනදී සඳහන් කළේ ප්‍රධාන කාරණා දෙකක්. එකක් තමයි පොසිටිව් බැට් කිරීම. මොකද මේ ක්‍රීඩාංගණය තුළ දඟපන්දු යවන්නට ඉතාමත්ම හිතකර වටපිටාවක් ඇතුළේ කඩුලු ආරක්ෂා කරගෙන පන්දුවට පහර දෙන්න ගියොත් කොයි වෙලේ හරි හොඳ බෝලයකට දැවී යන්න තියෙන ඉඩකඩ වැඩි. දෙවෙනි කාරණේ තමයි ගාල්ල ක්‍රීඩා පිටිය තුළ ඔවුන් ක්‍රීඩා කරලා මේ දක්වා ලබාගෙන තියෙන අත්දැකීම් නිසා කොදෙව්වන්ට වඩා ඉදිරියට යන්න ශ්‍රී ලංකා කණ්ඩායමට, විශේෂයෙන්ම ඇන්ජිට සහ දිමුත්ට හැකියාව ලැබුණා කියන කාරණය. ඒ වගේම මේ තරඟයේ අනෙකුත් වැදගත්ම සිදුවීම් බවට පත් වුණේ දෙවෙනි ඉනිමේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු යැවීම. මේ පන්දු යැවීම නිසා තමයි අපිට පහසුවෙන් ඔවුන්ගේ කඩලු 10 දවා ගන්න හැකියාවක් ලැබුණේ දෙවෙනි ඉනිමේදී. ඉතින් පළවෙනි ඉනිමේදී රමේෂ්ගේ පන්දු යැවීම ගැන කෙටි දැක්ම වීඩියෝ එකේදී විදුම් මෙන්න මෙහෙම කිව්වා. ඔහු පන්දු යවපු ලයින් එකේ පුංචි අඩුපාඩුවක් තියෙනවා කියන එක තමයි විදුණම් දකින්නේ. ඔහු බොහෝ විට මිඩ්ලෑන් ලෙග් තමයි පන්දුව පතිත කරන්න උත්සාහ කළේ. ඔහු ඊට වැඩිය ටිකක් ඕෆ් එකට බර වෙලා පන්දුව පතිත කළා නම්, ඒ වගේම ඔහු හැමතිස්සෙම දඟ කවන්න උත්සාහ කරන්නේ නැතුව ඉඳලා හිටලා පන්දුවක් කෙලින්ම කඩුල්ල වෙතට යවන්නට ටිකක් වේගෙන් යවන්න සමත් වුණා නම් මීට වඩා සාර්ථක ප්‍රතිඵල ඔහුට ලබා ගන්නට හැකියාවක් තිබුණා. අපිට බලන්න පුළුවන් හයිලයිට්ස් වලට ගිහිල්ලා රමේෂ් මෙන්ඩිස් දෙවෙනි ඉනිමේදී දවාගත්ත කඩුලු 4ම දවාගන්නේ පිට ඉන්න දෙසින් දඟ කැවීමකින් තොරව පන්දුව කෙලින්ම කඩුල්ල වෙතට යවලා. සරලව කිව්වොත් ආම් බෝල් එක මගින් තමයි ඔහු මේ කඩුලු දවාගන්නේ. ඉතින් මෙතනදී දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් ආනේ මෙයාගේ පම්පෝරිය මූ කියන එක අහලද ක්‍රීඩකයෝ සෙල්ලම් කරන්නේ. නෑ, ඒක නෙමෙයි විදු කියන්න උත්සාහ කරන්නේ. විදු මෙතනදී කරන්නේ මේ ක්‍රීඩකයන්ට උපදෙස් දෙන එක නෙවෙයි. මොකද ඒ සඳහා වෙනම පොහුණු කාර්යමණ්ඩලයක් ඉන්නවා.
විදු මෙතනදි කරන්නේ යම් යම් කරුණු පෙන්වා දෙමින් ඔයාලට මේ මැච් එකේ වෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න ඊළඟට කරන්න ඕනේ මොකද්ද ඊළඟට වෙන්න යන්නේ මොකද්ද කියන එක තේරුම් ගන්න උදව් කරන එක. ඒ වගේම මේ වීඩියෝ සීරීස් එක බලනවා යෝන් ක්‍රීඩකයෝ ක්‍රිකට් ගහන අපේ පාසල් ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක් බලනවා. ඉතින් ඔවුන්ට විදු පෙන්වා දෙන්න උත්සාහ කරන්නේ Tamange skill එක develop කරගන්නවා වගේම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ව රීඩ් කරන විදිහ අපි තරඟයක් සැලසුම් කරන විදිහ කොයි තාක් දුරට වැදගත් වෙනවද කියලා. මොකද නායකයා විතරක් නෙමෙයි කණ්ඩායමේ හැම ක්‍රීඩකයෙක්ම ඒ සැලසුමක් Tamange සැලසුමක් තියාගන්න ඕනේ. ඒක තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. ඉතින් බොහෝ දෙනෙක් මේ දේවල් පිළිබඳව ඉගෙන ගන්න අන්තර්ජාතික තලයට ආවට පස්සේ හැබැයි අපිට පොඩි කාලේ ඉඳලම ක්‍රීඩා කරනකොට මේ වගේ සැලසුම් කරන විදිහ ගැන මොන දේවල්ද අපි බලන්න ඕනේ කියන කාරණා ගැන අවබෝධය වර්ධනය කරගත්තොත් තමයි විශිෂ්ට ක්‍රීඩකයෙක් බවට පත් වෙන්න හැකියාවක් තියෙන්නේ. තවත් බොහෝ විට විදුගේ වීඩියෝ වල කමෙන්ට් සෙක්ෂන් එකේ විදු දකින්න දෙයක් තමයි විදු මේ කියන දේවල් කෝචස්ලට පේන්නේ නැද්ද කියන කාරණේ. ඉතින් මේකට දෙන්න තියෙන පිළිතුර තමයි මේ පොහුණු කාර්ය මණ්ඩලයට පොහුණු කරුවන්ට විදු මේ කියන දේවල් මීට වඩා 10000 ගුණයක් ගැඹුරට ඔවුන් දකිනවා සහ ඔවුන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ක්‍රියාමාර්ග නිරන්තරයෙන්ම ගන්නවා. ඉතින් මේ පිළිබඳව හොඳම උදාහරණය තමයි ක්‍රික් විදු ලයිට් YouTube නාලිකාවේ ඔයාලට බලා ගන්න පුළුවන් පියල් විජේතුංග මහතා පවත්වපු මාධ්‍ය හමුව. එතනදී මේ රමේෂ් මෙන්ඩිස්ගේ පන්දු වැයීම පිළිබඳව විදු පියල් විජේතුංග මහතාගෙන් ඇහුවා. ඉතින් ඔහු සඳහන් කරපු කාරණේ තමයි මේ දේවල් අපි නිරීක්ෂණය කළා, මේ දේවල් ගැන අපි ටීම් මීටින් එකේදී කතා කළා. නමුත් මේක තාමත් හරියටම හරි ගියේ නැහැ කියන කාරණේ. ඉතින් ඔවුන් ලබා දීපු උපදෙස් තුළින් තමයි රමේෂ් මෙන්ඩිස් දෙවැනි ඉනිමේදී ඔහුගේ ඒ අඩුපාඩුව නිවැරදි කරගෙන සාර්ථක වෙන්න හැකියාව ලබා ගත්තේ. ඉතින් පියල් විජේතුංග කියන්නේ කොයි වගේ පුහුණුකරුවෙක්ද කියන එක පිළිබඳව ක්‍රීඩා ලෝලී ඔබට විදු අමුතුවෙන් විස්තර කළ යුතු නැහැ. ඉතාමත්ම තීරණාත්මක විදු මේ වීඩියෝ වල කියන්නේ අනාවැකි කියලා බොහෝ දෙනෙක් හිතනවා. ඉතින් මතුපිටින් තමයි විදු මේ කාරණා ගැන සඳහන් කරන්නේ. දැන් අපි රමේෂ්ගේ පන්දු යැවීම ගැන ඇයි එහෙම කිව්වේ කියන කාරණය පිළිබඳව ටිකක් ගැඹුරට කතා කළොත් රමේෂ් මෙන්ඩිස් කියන්නේ ඉතාමත්ම උස ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහුට ශක්තිමත් අත් දෙකක් තියෙනවා. මේ නිසා ඔහුට ඉතාමත්ම හොඳින් පන්දුව දඟ කැවීමේ සහ පන්දුව වේගෙන් පොළවට ගහලා පන්දුවේ ඉපිලීම ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ සාධකය නිසා තමයි රමේෂ් මෙන්ඩිස් ඉතාමත්ම තියුණු දඟ කැවීමක් සහ හොඳ ඉපිලීමක් ලබා ගන්න සමත් වෙන්නේ. මේක තමයි දඟ පන්දු යවන්නෙක් විදිහට ඔහුගේ තියෙන විශේෂත්වය. රමේෂ් ටෙස්ට් තරඟ ක්‍රීඩා කරපු මුල් අවදියේම විදු මේ වීඩියෝ මාලාව තුළ පෙරදැක්ම පසුදැක්ම වීඩියෝ මාලාව තුළ පැහැදිලි කරපු කාරණයක් තමයි රමේෂ් වැඩිපුර හිතන්නේ තමන්ගේ දඟ කැවීම කෙරේ. ඔහු පුළුවන් තරම් පන්දුව ටර්න් කරන්න තමයි හැම විටම උත්සාහ කරන්නේ. ඉතින් මේ නිසා දැන් ඔහුව අධ්‍යයනය කරපු පිතිකරුවන් විශේෂයෙන් බටහිරින්දිය කොදෙව් ක්‍රීඩකයන් ඔහුගේ ස්පින් එකත් එක්ක තමයි පන්දුවට පහර දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නිසා තමයි විදු පෙන්වා දුන්නේ මෙතනදී රමේෂ්ට හැකියාවක් ලැබුණොත් පිටේ ඉන්න පැත්තෙන් ආම් බෝල් එක දාන්න, පන්දුව කෙලින්ම විකට් එකට යවන්න දඟ කැවීමකින් තොරව එතකොට තමන්ගේ ලෙග් සයිඩ් එකට බර වෙලා තමයි දකුණත් පිතිකරුවෙක් පන්දුවට පහර දෙන්නේ. මොකද ඔහු විශ්වාස කරනවා මේ රමේෂ්ගේ තියුණු දඟ කැවීමක් තියෙනවා. ඒ නිසා ස්පින් එකත් එක්ක තමයි බැට් එක ගෙනියන්න ඕනේ කියන කාරණේ. ඉතින් මෙන්න මේක නිසා මේ ස්පින් එකට ගහන්න ගිහිල්ලා තමයි රමේෂ්ට එරෙහිව කොදෙව් පිතිකරුවන් හතර දෙනෙක්ම දැවී යන්නේ. විශේෂයෙන්ම ජේසන් හෝල්ඩ් පිටේ ඉන්න පැත්තෙන් එන පන්දුවට ඔහු විකට් එකේ ලයින් එකේ තමයි බැට් එක තියාගන්නේ. මොකද ඔහු විශ්වාස කරනවා පිටේ ඉන්නෙන් වැටෙන පන්දුව ටර්න් වෙලා එයි විකට් එක ඇතුළට කියලා. ඉතින් මේ දැවියම් ටික ඔබට බලන්න පුළුවන් ආපහු ගිහිල්ලා. එතකොට ඔබට පැහැදිලි වෙයි විදු මේ කියන කාරණේ කොයිතාක් දුරට නිවැරදිද කියලා. හැබැයි දැන් කොදෙව් පිතිකරුවන් දන්නවා ඔහු විකට් හතරක් ගත්තට පස්සේ ඊළඟට කොදෙව් පිතිකරුවන් දන්නවා දැන් මෙයා ටර්න් බෝල් එකට අමතරව මෙයා ආම් බෝල් එකත් සැරෙන් සැරේ දානවා කියන කාරණේ. ඉතින් ඊට පස්සේ ඔහුට කඩුලු ලබා ගන්න හැකියාවක් ලැබුණ නැහැ. මේ මුල් කඩුලු හතර ලබා ගත්තට පස්සේ දැන් කොදෙව් පිතිකරුවන් ඒ සඳහාත් සූදානමකින් තමයි, කොදෙව් පිතිකරුවන් නෙමෙයි ඕනෑම ප්‍රතිවාදී පිතිකරුවෙක් රමේෂ්ගේ ආම් බෝල් එකටත් සූදානමින් තමයි පිටියට එන්නේ. ඉතින් එතකොට පන්දු යවන්නෙක්ට සිදුවෙනවා, මේක රමේෂ් මෙන්ඩිස්ට විතරක් නෙමෙයි ඕනෑම පන්දු යවන්නෙක්ට සිදුවෙනවා, තමන්ගේ උපක්‍රම සැරෙන් සැරේට වෙනස් කරන්න. එතකොට තමයි පන්දු යවන්නෙක් විදිහට සාර්ථක වෙන්න හැකියාවක් තියෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි දකින්නේ දක්ෂ පන්දු යවන්නෙක් පිටියට ආපු මුල කාලයේදී ඉක්මනින් විකට් ගන්නවා. හැබැයි ටිකක් කාලයක් යද්දී ඔහුට විකට් එන්නේ නැති කාලයක් යනවා. ඉතින් අන්න ඒ එන්නේ නැති කාලයේදී ඔහුට හැකියාවක් තියෙනවා තමන්ගේ ගේම් එක වෙනස් කරගන්න. ප්‍රතිවාදියා හිතන විදිහ ප්‍රතිවාදියා දැන් ඔහු අධ්‍යයනය කරලා තියෙන්නේ. එහෙනම් තමන් වෙනසක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මීළඟ තරගයේදී රමේෂ්ට තවත් වෙනසක් කරන්න වෙනවා. ඔහුට
කඩුලු ලබාගෙන සාර්ථක වෙන්න නම් ප්‍රවීන් සහ ඇඹුල්දෙනියගේ පන්දු යැවීම ඉතාමත්ම විශේෂයි මොකද ඔවුන් ටෙස්ට් තරඟයකදී පන්දු යැවී යුතු රටාව ඉතාමත්ම මැනවින් අඳුනගෙන තියෙනවා ඒ ලයින් එක සහ ලෙන්ත් එක ඔවුන් බොහෝ විට ෆලෝ කරපු ආකාරය අපිට දැක ගන්න හැකියාවක් ලැබුණා මෙතනදී ප්‍රවීන් ජයවික්‍රම පිළිබඳව විශේෂයෙන් කතා කළ යුතුයි මොකද ඔහු තවමත් ඉතාමත්ම ලාබාල ක්‍රීඩකෙක් හැබැයි ඔහු මේ තරඟ රටා තුනේදී කළ යුතු වෙනස්කම් පිළිබඳව හොඳ අවබෝධයකින් හොඳ සැලසුමකින් ඉන්න දක්ෂ තරුණ ක්‍රීඩකයෙක් ඒ නිසා මේ ක්‍රීඩකයන් දෙදෙනා ලංකාවේ ටෙස්ට් පිටි වගේම විශේෂයෙන් ප්‍රවීන් ජයවික්‍රම ලංකාවේ එක් දින සහ 20x20 තරඟවලත් ඉතාමත්ම හොඳ සම්පතක් බවට පත්වෙන ලකුණු දැන් පෙනෙන්නට තියෙනවා. Turning point එක ශ්‍රී ලංකා පිලේ සමස්ත පන්දු රැකීම කියලායි විදු දකින්නේ මොකද පන්දු රැකීම තුලින් කඩලු ගණනාවක් මේ තරඟයේදී අපිට නැති කඩලු ගණනාවක් අපිට ලබා ගන්නට හැකියාවක් ලැබුණා විශේෂයෙන්ම half chances ගොඩක් දැවියම් බවට පත් කරගන්නට හැකියාවක් ලැබුණා දිමුත් ගෞඩ පන්දු ඒ වගේම එන්ජි රැකගත් උඩ පන්දු ධනංජය රැකගත් උඩ පන්දු ඒ වගේම පැතුම් නිශාංක ඖෂධ ප්‍රනාන්දු සහ දුෂ්මන්ත චමීර රැකගත් මේ උඩ පන්දු තුලින් තරඟයේ සම්පූර්ණ වෙනසකට ලක් කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණා දිමුත් මේ වසරේ වැඩිම ටෙස්ට් ලකුණු ලාභීන් අතරේ තුන්වන ස්ථානයේ රැඳෙන්නේ හැබැයි ඔහුට වඩා ඉහළින් රැඳෙන ක්‍රීඩකයන් දෙදෙනාම ඔහු වගේ දෙගුණයක් තරඟ මේ වසර තුල ක්‍රීඩා කරලා තියෙනවා. ඒ වගේම දිමුත් මේ තරඟයේදී තරඟයේ වීරයා සම්මානයත් දිනා ගන්න සමත් වුණා. ප්‍රවීන් ජයවික්‍රම ටෙස්ට් තරඟවල මුල්ිනීම තුනේම කඩුලු හතර බැගින් දවාගත් පළමු වමත් දඟ පන්දු යවන්නා බවට පත් වෙන්නට සමත් වුණා. රමේෂ් මෙන්ඩිස් තමන්ගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම මේ තරඟයේදී සටහන් කළා. ලසිත ඇඹුල්දෙනිය ඔහුගේ 50වන ටෙස්ට් කඩුල්ල මේ තරඟයේදී දවා ගන්න සමත් වුණා මෙම කඩයිම වේගයෙන්ම පසු කළ තුන්වන ශ්‍රී ලාංකිකයා බවටයි ඔහුපත් වුණේ ඇඹුල් මේ සඳහා තරඟ 12ක් ක්‍රීඩා කරලා තියෙනවා අජන්ත මෙන්ඩිස් තරඟ 12කදී සහ දිල්රුවන් පෙරේරා තරඟ 11කදී මේ කඩයිම පසු කරලා යන්න සමත් වුණා ඒ වගේම ලසිත ඇඹුල්දෙනිය ඉනිමක කඩුලු 5ක් දවාගත්ත 4වෙනි අවස්ථාව විදිහටත් මෙය සටහන් වුණා ලොක්කුසලන ටෙස්ට් තරඟාවලිය ජයග්‍රාහීව ආරම්භ කරන්න ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාවක් ලැබුණා මේ ලබාගත් ජයග්‍රාහී බව පවත්වාගෙන යාම තමයි වැදගත්ම සාධකයේ බවට පත් වෙන්නේ මේ ටෙස්ට් තරඟයත් අපි අවසන් පන්දුව නැවත නැවත බලන තරඟ ගොන්නට එකතු වෙලා තියෙනවා ඒ තරම් උද්වේගී බවක් අපිට මේ තරඟය ඇතුලේ දැක ගන්න හැකියාවක් ලැබුණා 2014 දී එංගලන්තයේ ලීඩ්ස් ක්‍රීඩා පිටියේදී ඉන්වෙස්ටෙක් කුසලාන තරඟාවලියේ දෙවෙනි තරඟයේදී ශමින්ද එරංග ජේම්ස් ඇන්ඩර්සන්ව දවාගත්ත විදිහ අන්තිම කඩුල්ල දවාගත්ත විදිහ අපි තාමත් සැරින් සැරේ YouTube එකට ගිහිල්ලා බලනවා ඒ වගේම තමයි 2019 ලෝක කුසලාන තරඟාවලියේදී මාක් වුඩ්ගේ කඩුල්ල දවාගත්ත විදිහ අපි ආයේ ආයේ ගිහිල්ලා බලනවා ඉතින් මේකත් ඒ වගේ තරඟයක් බවට පත් වුණා මේ තරඟයේදී තරඟයේ වීරයන් විදිහට අපේ ක්‍රීඩකයෝ අමතරව ක්‍රීඩකයන්ට අමතරව ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය අපි නම් කරන්න ඕනේ ඒ වගේම තමයි කොවිඩ් අවදානමත් නොතක අපේ ක්‍රීඩකයන්ට සපෝට් එක දෙන්න මේ ක්‍රීඩාංගණයට ප්‍රේක්ෂකව විශාල පිරිසක් එකතු වෙලා හිටියා ඉතින් ඔවුන්ට අපි මතක් කරනවා කොවිඩ් තාමත් ඉවර වෙලා නැහැ ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න ඒ වගේම ඔවුන් ලබා දීපු චියර් එක ඉතාමත්ම වටිනවා මොකද අවුරුදු දෙකක් තිස්සේ ලංකාවේ තිබිච්ච ක්‍රිකට් තරඟවලදී අපේ කොල්ලෝ ටික ක්‍රීඩා කළේ හිස් ක්‍රීඩාගාරයක පාළු පිට්ටනිවල හැබැයි මේ අපේ කොල්ලන්ට ලැබිච්ච චියර් එක ඔවුන්ව දිරිමත් කරන්න ඉතාමත්ම වැදගත් සාධකයක් බවට පත් වුණා. ඉතින් මේ ආපු හැමෝටමත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ ක්‍රීඩා ලෝලීන් විදිහට. මේ ළඟ තරඟයේදී කණ්ඩායමේ එක වෙනසක් සිදු වෙන්නට පුළුවන් කියලා දිමුත් කරුණාරත්න සඳහන් කරනවා. හැබැයි කාලගුණය ගාල්ලට බලපාන විදිහ අනුව තමයි මේ වෙනස සිදු වෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒ දේවල් පිළිබඳව අපි පෙරදැක්ම වීඩියෝ එකෙන් හෙට දවසේදී කතා කරමු. ක්‍රිකට් ගැන ක්‍රිකට් වලින් කතා කරන්න ක්‍රික් විදු YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම bell icon එක tap කරන්න, විදුව subscribe කරන්න. එතකොට විදු video එකක් upload කරපු සැනින් ඔයාලට දැනගන්න හැකියාවක් තියෙනවා. එහෙමනම් අදට ගිහිල්ලා ඉන්නම්. ජය වේවා හැමෝටම.